එදාසිස වර්ෂයේ අගෝස්තු මස 5 වනදා පැවති මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හට සමස්ත දිවයිනේම හිමි වූයේ ඡන්ද 249,435ක් පමණයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ හට කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ආසන හිමි නොවූ අතර ජාතික ලේස්තුවෙන් හිමිවන එක් මන්ත්‍රී ධුරයක් හිමි වුවද එම මන්ත්‍රී ධුරයේද මාස 9කට අධික කාලයක් පුරප්පාඩුව පැවතියා. එම පක්ෂයේ මෙලෙස පුරප්පාඩු වූ ජාතික මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ විවිධ නම් යෝජනා වූ අතර පසුගිය මස 31 වනදා පැවති එක්සත් ජාතික කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපුවා ග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සඳහා තීරණය කර තිබෙනවා. එයානුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති අතර එය අද පසුවරුවේ ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බවයි අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. අදාළ ගැසට් පත්‍රයේ පළ වූ පසු එළඹෙන 22 වනදා රැස්වන පාර්ලිමේන්තු සභාවාරි සඳහා සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපුවා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව හිමි වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.